කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙදර ඉඳන් කරන්න සුපිරිම වැඩක් තමයි කියා දෙන්න යන්නේ. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ කොහොමද වෝටර් රොකට් එකක් හදන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම අපි බලමු මේ වෝටර් රොකට් එක හදන්න අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති අපේ මේ රොකට් එක රඳවන්න හදන ඇටවුමට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. ඒ වගේම අපිට ඕනි කරනවා මේ වගේ බීම් බෝතල් දෙකක්. ඒ වගේම මේ විදිහේ අයිස් කප් එකකුත් අපිට අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේ රොකට් එක රඳවන ඇටවුම හදා ගන්න ඕනි. ඉතින් බලන්නකෝ මේ ඇටවුම හදන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බයිසිකල් වෑන් එකත් හයි කර ගන්න ඕනි. මේ තියෙන්නේ අපි අපේ වෝටර් රොකට් එක රඳවන්න හදපු ඇටවුම. අපි බලමු දැන් රොකට් එක හදන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි මේ කපාගත් කොටස අනිත් බෝතලෙට මේ විදිහට සවි කර ගන්න ඕනි. ඊට පස්සේ අපි මේ දෙක සවි වෙන තැනේ මේ විදිහට සෙලෝ ටේප් අලව ගන්න ඕනි. ඉතින් මං කලින් පෙන්නුවනේ අයිස් කප් එකක් අපිට ඕන වෙනවා කියලා. ඉතින් අපි අයිස් කප් එකෙන් මේ විදිහට මේ රොකට් එකට පෙති කපා ගන්න ඕනි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට අර බෝතලේට ඒ පෙති සවි කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදපු රොකට් එකේ අවසාන පෙනුම. ඉතින් අපි මේ හදාගත්ත රොකට් එකට ජලය පුරව ගන්න ඕනි. මේ බෝතලෙන් භාගයක් වෙන්න තමයි ජලය පුරව ගන්න ඕනි. එහෙනම් අපි බලමු කොහොමද මේ රොකට් එක උඩ යවන්නේ කියලා. ඉතින් ඔන්න මේ තියෙන්නේ ඒ රොකට් එක අර ඇටවුමට සවි කරලා උඩ යවන විදිහ. අපි අර මුලින්ම හදපු ඇටවුමට රොකට් එක සවි කරලා ඊට පස්සේ බයිසිකල් හුලම් පොම්පකින්
මේකේ විදිහට අපි හුලං ගහන්න ඕනි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලටත් පුළුවන් දැන් නිවාඩු කාලේ ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයාලගේ දෙමව්පියන්ගේ සහයත් ඇතිව මේ විදිහට රොකට් එකක් නිර්මාණය කරන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ නැරඹීමට අපේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යහළුවන්ට බලන්න share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ බලපු ඔයාලා සියලු දෙනාටම ස්තුතියි.